අයිබෝන් සුබ දවසක් වේවා. ආදරණීය දුව පුතේ, අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම් කරන විෂය යටතේ නිපුණතා මට්ටම් 5.2 බැංකු ගිණුම හා නිපුණතා මට්ටම් 5.3 බැංකු සැසඳුම් ප්‍රකාශන ගැන. මේ බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් ප්‍රකාශනය කියන්නේ එකම ගිණුමක් ගැන දෙපාර්ශවයක් විසින් වාර්තා කරන ආකාරය පිළිබඳ ඉගෙන ගැනීමක් තමයි මෙතනදී අපි සිද්ධ කරන්නේ. ඒ නිසයි මේ නිපුණතා මට්ටම් දෙකම අපි කතා කරන්නේ. මුලින්ම අපි කතා කරමු බැංකු ගිණුම ගැන. අපි මීට පෙර කතා කරා මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් වාර්තා කිරීම සඳහා පිළියෙල කරන මුදල් පොත ගැන. එතකොට ඊළඟට මේ බැංකු ගිණුම කියන මූලික පොත අපිට කතා කරන්න වෙන්නේ ව්‍යාපාර ආයතනය මුදල් ගනුදෙනු සිදු කිරීමට අමතරව බැංකු ජංගම ගිණුමක් ආශ්‍රයෙන් චෙක්පත් මගින් ගනුදෙනු කිරීමක් කරනවා. අන්න එවැනි ව්‍යාපාර ආයතනවල මුදල් පොතට අමතරව මෙන්න මේ කියන බැංකු ගිණුමත් පිළියෙල කරන්න වෙනවා. මුලින්ම අපි බලමු මේ බැංකු ගිණුම හදන මේ බැංකු ජංගම ගිණුම කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරිකයන්ට චෙක්පත් මගින් ගනුදෙනු කරන්න ඕන වුණා. තවත් විදිහකින් කිව්වොත් මුදලින් ගෙවීම් කරන්නේ නැතුව මුදල් වෙනුවට චෙක්පතකින් ගෙවීමක් කරන්න අවශ්‍ය වුණොත් ව්‍යාපාරිකයෙක් ගිහිල්ලා වාණිජ බැංකුවක විවෘත කරනවා ගිණුම් විශේෂ. ඒවට කියන්නේ අපි ජංගම ගිණුම් කියලා. ඒතර ජංගම ගිණුමක් විවෘත කරපු ව්‍යාපාරිකයෙක්ට බැංකුව විසින් ලබා දෙනවා චෙක් පොත. එතකොට ව්‍යාපාරිකයාට පුළුවන් ඒ චෙක් පොත භාවිතා කරලා තමාගේ ගෙවීම් සිද්ධ කරන්න. චෙක් පොතේ චෙක් භාවිතා කරන්න. එතකොට මේ බැංකු ජංගම ගිණුම ව්‍යාපාරයේ පැත්තෙන් බලද්දී ව්‍යාපාර ආයතනයට වත්කම් ගිණුම. ඇයි අපි මේක වත්කම් ගිණුමක් කියලා කියන්නේ? දැන් ව්‍යාපාරයේ සතු මුදල් ව්‍යාපාරයේ ලාච්චුවේ තිබ්බා. ව්‍යාපාරයේ ඔක බැංකුවේ දාලා තිබ්බා. ඒ දෙකම ව්‍යාපාරයට නෑයිති. ඒ නිසා බැංකු ජංගම ගිණුමේ ශේෂයක් තිබ්බොත් ඒ බැංකු ජංගම ගිණුමේ ශේෂයත් ව්‍යාපාරයේ වත්කමක් විදියට තමයි අපි සලකන්නේ.